මම සංජය මහවත්ත සබහපති මගෙන රට සංවිධානය. අදවසේද මාධ්‍ය හමෝට පැමිණ මාධ්‍යවවෙදදි ඉතාමත්ම ෞරයෙන් පිළිගන්නවා අදරෙන් පිළිගන්නවා. විශේෂයෙන් මේ වෙලාවේ දේශපාලනිික වශයෙන් රටේ වෙනස්කමක් වෙන්නේයන අවස්ථාව. හැබැයි දේශාලික වශය මේ රට වෙනස් වෙන්න ගියත්. පරන්න පුරුදු. එමනැත්තම් මේ රටේඒ පාරිභෝගිකයාට අත්වෙන්න සිද්ධ වෙච්චි ඒ අක්‍රමිකතා අකට යුතුකම් තාමත් නතර වෙලා නෑ. දැන් නවරජ්‍ය පත්වෙලා තියනෙනවා ඒ පත්වීමතේ අපි විශ්වාස කලාා ක්‍රමයකින්. ඒ ක්‍රමවේදය යම් කිසි වෙනසක් සිද්ධවෙයි කියලා. සයටට අසුවක් පම ක්‍රමේද වෙනසක් සිද්ධ වුණ අපඒක පිළිගන්න එක කිසි ගැටලුවක් නෑ හැබැයි. අපි නිරන්තරයෙන්ම සටන් කරන ශේෂත්‍ර ජීපයක වෙනසක් අත් වෙලා නෑ. කවරුදන්න රණාවතමයි, ලිසින් සහ නායවාරික ෙවන්නන්ගේ සංගමේ මම නියෝජනය කලාමීට වර්ෂ ගරනාවකට පෙරස. ඉඳලා. ඉඩ පස්සේ නව සංවිධානය මගෙන්රට සංවිධානයේ යටතේ මේ ලීසින් ප්‍රශ් අපි නිරන්ත්‍රයම කතා කළ හැබැයි පරිභෝගිකයාට සිද්ධ වන ඒ අකට යුතුකම් තාමත් සිද්ධ වෙනවා තාමත් මේ වාහන උත්සනවා. දෙදාහ යංක පනසය කියන පනතෙන් තමයි මේ ලීසින් සම්බන්ධ නීතිය නයාමනය වෙන්නේ. හැබැයි මෙන්න පනත අවභාවිතා කරන කණ්ඩායම් තාමත් තින්නවා. මේ පනතෙක් තර වගන්තියක් තියෙනවා හිමිකරුගේ සන්තකයේ තිබියදී හිමිකර ඇැතිනං විතරයි මේ වාහනවට ගෙවාගනයන්න බැරිවිච අස්ථාවලදී අදල් ලසි ආයතනයට අත්පත්කරගැනීම හැකියාව හෙමනැත්තන් නැත බාගැනීම හැකියාව තියෙන්නේ. හිමිකරු අකමැතිනම් කිසිම ආකාරයකට බලහත්කාරයෙන් මේ වාහන ලබා ගැනීමේ හැකියාවක් නෑ. හැබැයි පහුගිය මාස තුනපුරාවටම මෙවැනි බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම පන්දාහක් පමණ සිද්ධ වෙලා තියෙනවා. දැ අපි බැලවා ඇයි මේ විදියට බලහත්කාරෙන් වහනත්පත් කර ගන්න කියලා. මේ ගැන විමසා ැලීමේදී තමයි අපිට යථාර්ථය අවබෝධ වනේ. මෙන මේ ලීසිංකම්පණවලින් මේ මාෆියයා ආරම්භුවන්නේ වාහනේ අත්පත් කරගත්ට පස්සේ. වාහන අත්පත් කරගන මේ ගොලු යාර්්ඩකට මේ වාහනේ දානවා. ඊට පස්සේ ඉතා ඉක්මට සති දෙකක් වගේ කාලයක් ඇතුළත මෙන වාහනේ වෙන්දේශ කරන්න කියලා සූදානම් වෙලා මේකට දැන්වීමක් දානවා. හැබැයි මේ වෙන්දේශය සඳහා යන මේ යාර්්ක තියෙන කාලයත්. අතර තුර මෙන්න වාහනේ වටිනා කියන දේවල් ටික නැතිවන්න පටන්ගන්නවා ඒදේවල් ගලෝගන්නවා ඒ දේවල් වෙනත් විදිහකට තට් පාටි මගින් විකිනීමේ ක්‍රියාවලියක් ආරම්භගන්නවා. මේ සඳ අපිකා ඕන තරම් සාක්්‍යසාධක ලැබිල තියෙනවා. ඉට පස්සේ මේ වාහනේ අන් වැලිය කර නොහෙම නැතම් මේ වාහන වැලිවේෂණ එක අඩුගන්නවා ඇයි මේ වාහනේ වැලිවේෂය කඩු කරන්නේ ලීසින් ගැනීමේදී මේ වාහනයට යම් කිසි වටිනාකමක් දීලා තියෙනවා. සහ මේ ලීසින් ගිවිසු මේේ මේක සඳහන් වෙලා තියෙනවා හැබැයි අඩ අඩු මුදලට මේක විකුණුවතින් තත්ත්වයෙන් බාල කල්ලොටයර් මාරු කල්ල මේක මිල පුළුවන් තරං අඩු කලතින් හෙම වාසියත්වෙන්නේ ලීසින් සමාගමට. ඊට පස්සේ අවසානයේ නඩුවක් වැටෙනවා මුදලට මේක විකන්න කියලා ඒ නඩුව එහෙමනත්තං ඒක අවාසය වෙන්නේ පාරිභෝගි කියයාට. අඩුවධානවා විතරක්ටෙමෙයි දැම් වදයට හන වන්දේසියට යන අවස්ථාවේදීත්. ඔවුන් කන්න ඉතාමත්බ දරුණු ගනේ පහත් ගණේ මාfiaයා වැඩේ තමයි මෙන්න මේ වෙන්දේසියට අදාළ ගැනුම්කරුවන්ට වාහනේ හිමිකරුවන්ට එහමනැත්තං වෙනත් වෙනත් ආයතනවලට පැමිණීම වලක් වනවා. තොකට තම තමන්ගේ අයට තමයි මේ වෙන්දේසියට ඇතුළත්වීමේ අවස්ථාව ලබා දෙන්නේ. මෙන්න මේ ක්‍රමවේදධහර ඔවුන් වාහනය අන්ඩ වැලියු කනවා. ුපියල් ලක්‍ෂ පණහකවාහනේ ලක්ෂ විස්සර තියට විකුණනවා. ඒ විකුණන්නේ තමන්ගේ කණඩායමක් විතරක් මේ ලංස ඉදිරිපත් කිරීමට සහභාගි කරවීම. අපි ද මේ මාfiaියාව ගෙන දැනග නිවරයි. අපි කියන්නේවෙන්න මේ මාfiaියාව වහාම නවත්දන්න ඕනි. වාහනේ ඉස්සීමේ ඉඳලා මේ ක්‍රියාත්මක වන මේ සර්කිගුලේක. එමත් ඇත්දම් මේ කටයුත්ත වහාම නතර කල්ලදාන්න, වාහන ස්ුවොත් තමයි මේක වාහනේ පාට් ්‍රික්් ගලවන්න වාහනයට හානි කරන්නේ වාහනයට හානිකල් පාට්ස් ගලෝල මාරු කලාට පසේවාහනය මිල අඩුවෙන වාහන ි අඩුවවෙලා වාහනේ වෙන්දේසියට යවනවා වන්දේසියට ඇතුලත්වන්න දෙන්නෑ තමන්ට පිටායට ඒවගේ වාහනේ හිමිකරුතුුවත් වන්දේසි ඇතුළත්වෙන් නිට දෙන්න. ඊට පසේ හොර රහසේ වෙනත් ක්ඩායමකට අඩුවට විකුණවා. අඩුවට විකුල්ලයිඉවරලා ඩුව නැතවතාවක් පරිභෝගීගේ අරදානවා වාහනයක් කත්පත් කරගත්ත සෑම අවස්ථාවකදීම. රි බෝගියාාර අඩුවක් වැඩී තිබේ මේක තමයි අලුත්ම ප්‍රස්ථාපිරුල අලුත්ම ප්‍රස්ථාපිරුල ඒම නං මේ වාහන ලීසි අලදිනු සම්බන්ධය බෝහම ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියන ඒ පනිවිඩයත් අපි අද දවසේ දී ලබා දෙනවා බොහොමස්සූතියි සියලුම ලීසිංකම්පැන අපි කියන්නේ මේ ජාවාරමට සියලුම ලීසිකම්පනි සම්බන්ධ වෙලාන්න සියල්ම ලීසිකපැනිවල්ල මේ විදිහ තමයි කටයුත්ත සිද්දවෙන්නේ. මේ අක්‍රමකිතා සියලුම ලීසිකපනය වලින් සිදවෙනවා මෙමයි මාලිමාවේ මේ වනට ලොකු තදබදයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තරම මේ පක්ෂ දේශපාලනයක් නෙමයි කළේ. අපි මේ රටේ ජනතාවගේ ප්‍රශ්නතා කල සිවිල් ක්‍රියාකාරකයන් විදිහර තමයි අපි කටයුතු කළේ. හැබැයි අපි හරි කැමැත්තෙන් හිටිය මේ මාලිමාවවට යන්න එවුනාට දැන් අන්තිමට මකද වෙලා තියෙන්නේ. මාලිමාවත් අර සුපුරුදු පක්ෂ වගේම තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියනවා. දැන් පැහැදිලි මුදාහරණය තමයි මේ රටේ පාලිමේන්තුවට පත් කරලා තියෙනවා පා එතකට පබාඩ් පත්තන්න හේතුව තමයි මේ පක්ෂීල් මේ ගොලන්නට නාම යෝජන බාදනක දැම් බලන්න උගණ්ඩා මැතිනිය හරි උගණ්ඩා කුමාරි හරි කියලා කියන්නේ හරමකදද අර නිවස් කියපු ගෑන් ලමයයක් තොවට එයා මාලිමාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා තකට බලන්න මොන්න තරම් පච්ච මේ ඉස්ටේජ්ජල තුළ කියලා තියෙනවාවද. ති ම කියන්නේ මාලිමාවෙන් ඇතරම අපි වගේ. රට වෙනුවෙන් වැඩක්කරපු ඒ අයට ඒ නොමිනිේෂ එක දුන්න අපි බෝම සතුටින් බාරගන්නවා ති මමදන්න මන පදනම යට දේරද ගොන්ඩාක්ුමාල්ලට මේක දීලාතියෙ ඇයි නීතිං්ඥ ෘත්තිය කියනවා හම තමයි තියන්නේ නීතිී්්‍ය වරියකට සදුසුද මේ විදී බොරු කියන්න. ග්ඩාාව කියන කලු සල්ලි ගේෙනවා කිව සල්ලිටි ගේෙනවාකිවවා ස්්‍රජක මේ කරපු ප්‍රසිද්ධ ප්‍රකාශණී ඇයි ජාතිය සමාවගන්න ඕනි මේ කරපු වැරදිවලට. ති මෙන්න මේ වගේ අපේක්ෂකව නැතුව මේ උගන්්ඩා කුමාරරිලා නැතුව. ැබැවීම රට රාදරයකන අපේක්ෂක පිරිසක් ඉදිරි පත් කරන්නවා නම් හොඳයි කියනක තමයි අපි විශ්වාස කරන්න මාලිමාවේ. ඉතින් ඒ තරණ ඔුන් හරි අඩරග නතින්ද තමයි මේ ගන්ඩලකුමාරන වත් මේ මයි මේ පලන්න මේරවෙත් වේදිකා විශ්‍රේද්වලන කලයිින්.